ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත විදුලි බල පනත් කෙටුම් පතේ සංශෝධන සියල්ල පිළිගන්න ආණ්ඩුව සූදානම් හැම සංශෝධනයක්ම පිළිගන්න අපි එකඟ වුණා 20:40 දී ජනපති කරන්න යන දේ. ඇයි අපි 20:50 වෙනකන් ඉන්නේ? අපිට බැරිද 20:40 කරන්න? ඒ පුළුවන් නම් එතෙන්ට යන්න ඕනේ. ප්‍රථමයෙන් දේශීය පුවත්. 2040 වන විට කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට කැප වී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එම ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ඔහු මේ බව පැවසුවේ ජගත් පරිසර දින සැමරුම් උත්සවයට එක් වෙමින්. පලදායි භූමි පරිහරණයක් සුවදායි දෙරණක් යන තේමාව යටතේ ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. ජාතික හරිත ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ වර්ණගලවත්ත පරිසර ආරක්ෂක ප්‍රදේශයේ ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා විසින් අත්සන් තැබීමත් පාසල් පරිසර නියමුවන් 8 දෙනෙකු වෙත සංකේතාත්මකව පදක්කම් පැළදවීමත් ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. සෝභා සංගරාවේ පළමු කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහට පිළිගන්වනු ලැබූ අතර පාසල් සඳහා ඛනිජ කට්ටල ලබාදීම, පරිසර හිතකාමී කැණීම් බලපත්‍ර ලබාදීම හා හොඳම හරිත දුම්රිය ස්ථාන 10 සඳහා සහතික පත්‍ර හා තිළින්න පිළිගැන්වීම මෙහිදී සිදු වුණා. දැනටම අපි බලාපොරොත්තු වුණාට වඩා උෂ්ණ වැඩි වෙලා තියෙනවා. එක පැත්තකින් දියුණු රටවල් එක එක කොටස් දේශගුණ විපර්යාසයට විරුද්ධව ව්‍යාපාර ගෙනියනවා. මේ කාරණා මැද තමයි ලංකාවගේ කුඩා රටවල් හිර වෙලා තිබෙන්නේ. අපිට දැන් ඒ පිළිබඳව අලුත් ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා. ඒකේ පළවෙනි කාරණය නීතියේ දැනටම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. අපි ආර්ථික පරිවර්තන කෙටුම්පතේ 3.1 ආර්ථික පරිවර්තනයේ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මගින් ආයන්න 2 තියෙනවා. 20:50 වර්ෂයේ වන විට ශුද්ධ ශුන්‍යයක් net zero ළඟා කර ගැනීම. පළවෙනිවත් අවට රටක් හැටියට අපි මේ මම හිතන්නේ ආසියාවේ මේක ඇතුල් කරලා තියෙනවා රටේ ජාතික ප්‍රතිපත්තිය හැටියට. ආර්ථිකය සකස් කරන ගමන් මේ ඉලක්කයට යන්න තියෙනවා. එයි අපි 20:50 වෙනකන් ඉන්නේ අපිට බැරිද 20:40 කරන්න? ඒ පුළුවන් නම් එතෙන්ට යන්න ඕනේ. අන්න ඒකයි දාන ඉලක්ක හැටියට වික්‍රියා කරගෙන යන්නේ. ඉතින් මේ කෙටුම්පත සම්මත වුණාම මේක ජාතික ප්‍රතිපත්තිය බවට පත් වෙනවා. රුසියාවට ගොස් සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එරට ශ්‍රී ලංකා තානාපති සහ සෙන්ට් පීටර්ස්බර්ග්හි කොන්සල් ජෙනරාල්වරයා හමු වී තිබෙනවා. එමෙන්ම රෝහල් ගතව සිටින සිබලුන්ගේ සුවදුක් විමසීමටද ඔවුන් කටයුතු කර තිබුණා. රුසියානු යුක්‍රේන යුද්ධයට මැදිව ශ්‍රී ලාංකික සිබලුන් දහසක් පමණ සිටින බවයි මන්ත්‍රීවරුන් පවසන්නේ. මියන්මාරයේ සයිබර් ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සහ රුසියානු යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ලාංකික සිබලුන් මුදා ගැනීමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු පසුගියදා මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගියා. ජේසී අලවතුවල සුජිත් සංජය පෙරේරා සහ නීතිඥ වසන්තයාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුනුයි මෙම සංචාරයේ නිරත වන්නේ. එහිදී පළමුව මියන්මාරයට ගිය මන්ත්‍රීවරුන් පිරිස එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ඇතුළු රාජතාන්ත්‍රිකයින් සමග සාකච්ඡා පවත්වා තිබෙන අනතුරුව තායිලන්තය වෙත පැමිණි ඔවුන් මියන්මාරයේ සයිබර් ත්‍රස්ත කඳවුරුවල සිටින ලාංකිකයින් පිළිබඳව එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සමගද සාකච්ඡා කිරීමටයි කටයුතු කළේ. ඉන් අනතුරුව පසුගියදා මන්ත්‍රීවරුන් පිරිස රුසියාවේ මොස්කව් වෙත පැමිණියා. ඒ රුසියානු යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ලාංකිකයින් පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහායි. එහිදී සෙන්ට් පීටර්ස්බර්ග්හි පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසීමටද ඔවුන් කටයුතු කර තිබෙනවා. සංචාරයේ අතරතුර සිදු කළ සොයා බැලීම්වලදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලාංකිකයින් 1000ක් පමණ මෙලෙස යුද්ධයට සම්බන්ධ වී ඇති බවයි. එමෙන්ම ලාංකික සොල්දාදුවන් 5 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවටත් ඔවුන් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. තවදුරටත් කඳවුරුවල හෝ යුදභූමියේ සිටිනවායයි සැක කරන ප්‍රමාණය 220 දෙනෙකු පමණ වන බවයි මන්ත්‍රීවරුන් පවසන්නේ.
අනතුරුව මන්ත්‍රීවරුන් තිදෙනා රුසියාවේ සිටින ශ්‍රී ලංකා තානාපති සහ සෙන්ට් පීටර්ස්බර්ග්හි කොන්සල් ජෙනරාල්වරයා සමගද සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එහිදී රුසියානු යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලංකික සොල්දාදුවන් පිළිබඳව වාර්තාවක්ද තානාපතිවරයාට සහ කොන්සල් ජෙනරාල්වරයාට බාර දී ඇති බවයි වාර්තා වන්නේ. රුසියාව කියන රටට ශ්‍රී ලංකාවේ ඉඳලා සොල්දාදුවන් අපි විශ්වාස කරනවා දහසකට ආසන් ප්‍රමාණයක් පැමිණෙන්න ඇති කියලා. ඒ වගේම තමයි මේ අයගෙන් අපි සතුව තොරතුරු තිබෙනවා 220ක වගේ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට නැමත යා යුතු බවට අපිට වාර්තා කරපු. මේ සේවා කිවිසුමක් නිශ්චිතව ඔවුන් නොතබාගෙන තමයි සමහරව මේ රටට පැමිණ තිබෙන්නේ. ඒ නිසා මෙම ඔවුන් සමහර වෙලාවට අනතුරුකට ලක් වුණාට පස්සේ මියදුණු අය පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා 10ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම තමයි අතුරුදහන් වූ අය පිළිබඳව කීප දෙනෙක් පිළිබඳව අපිට තොරතුරු ලැබුණා. ඉතින් මේකදී අපි පැහැදිලිවම කියන්න ඕනි තුවාල ලැබපු ඒ වගේම මේ සම්බන්ධයෙන් තවදුරටත් මේ හමුදා සේවයේ ඉන්න බෑ කියන කණ්ඩායම් සඳහා අපි විශේෂයෙන්ම සෙන්ට් පීටර්ස්බර්ග් කොන්සල් ජෙනරාල්වරයාටත් ඒ වගේම මොස්කව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අලුතෙන් පත් වුණු තානාපතිතුමාටත් අපි පැහැදිලිව මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම තානාපතිතුමාත් ඒ වගේම අපේ ශ්‍රී ලංකා රාජ්‍යයත් මේ සම්බන්ධව තවදුරටත් හොයලා බලන ඉවරලා යම් කිසි වැඩපිළිවෙලක් කරයි කියලා. ඉතින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි අපිට අවශ්‍ය උපදෙස් ටික ලබා දුන්නේ. ඉතින් අද මං හිතන හැටියට අපි විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට ලොකු ප්‍රවේශයක් ගත්තයි කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කෙරුණා. මෙහිදී ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා. අපි සමාන්තර දෙපාර්තමේන්තුව හැටියට රාශියක් ලංකාවේ තිබෙනවා. අපි ඒකාබද්ධ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ පියවරට ගමන් කරමින් තිබෙනවා. අනවශ්‍ය නාස්තිය හා ප්‍රයශීස අඩු කර ගැනීමටද පුළුවන් වනව ඇති. ඔබතුමාලා කියනවා සමාන්තර එක හා සමාන ඩුප්ලිකේට් වෙන වැඩ කරන ආයතන දැන් ඒක රාශිය කරලා මර්ජ් කරනවා. හැබැයි එහෙම තියෙන ගමන් යෝජිත ආර්ථික පරිවර්තන පනතෙන් BOI එක වෙනුවට ආයතන පහක් ඇති වෙනවා. අපි විශ්වාස කරනවා මේ පනත් කෙටුම් පද වගේම දැනට ඉදිරිපත් කළ තියෙන පනත් කෙටුම් තොල්ඩත් ඔබතුමාලා විරුද්ධත්වය දක්වන්න නැතුව අවශ්‍ය අගය එකතු කිරීම සිදු කරන්න ඕන නම් ඒක එකතු කරලා සම්මත කරන්න රජයට සහයෝගය දක්වන්න කියලා. අනිත් ගේන පනත් ගැන අපිට කියන්න බෑනේ. අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා සහ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා වගේ වැඩි වැස්සොත් ගඟකලායි වගේ කතා බෑ. 50,000කට වැඩි උපාධි ධාරීන් පෞද්ගලික ආයතනවල ගිහිල්ලා රස්සා ඉල්ලනකොට කියනවා ඔබගේ අධ්‍යාපනය අපේ ආයතනයේ රැකියා කරන්නට සුදුසු නැහැයි කියලා. මේ රටේ තරුණ පරපුර අනාථ කරන අධ්‍යාපන ක්‍රමයකින් අපිට වැඩක් නැහැ. පෞද්ගලිකරණය කරනවායි කියලා මඩ ගහන ඇත්තොන්ගේ දූ දරුවන් ඔක්කොම යන්නේ ඕවර්සීස් යුනිවර්සිටිස් වලට. ඒවට ගිහිල්ලා උපාධි අරගෙන තමන්ගේ දරුවත් එක්ක පින්තූරය දාගන්න එක හොඳයි. නිදහස් අධ්‍යාපනය නවීකරණය එක හොඳ නැහැ. ඉතින් මේ වගේ දෙබිඩි දිව දෙකේ ගමනක් අපි නම් යන්නේ නැහැ. මේ ඔක්කොම ටික කරන්න බැරි වෙච්ච ඇතම ඔබලා ඔබතුමන්ලගේ පැත්තම පළවෙනි පෙළියේ ඉන්නේ. මේ ඔය විපක්ෂ නායකතුමා කියපු කරුණු වැඩි හරියට උත්තර දෙන්න ඕනේ එතුමන් නැගිටලාගේ. මම එතුමා එතුමා ඉඳී කියලා මම. රිෆෝම් වෙන්න වෙලාවක් නැහැ අනේ අවුරුදු 75ක් විතර පැන්නාම කොහෙද රිෆෝම් වෙන්න වෙලා තියෙන්නේ. ඔබතුමා දන්නවනේ. ඔයා ලයබිලිටිස් තබුණාන්සලට. මම දන්නේ ඇයි කියලා. අවුරුදු දෙකහමාරක తాවකාලික තනතුරක් මේ බාරගත්තෙම මම මේ මතේ ඉන්නේ. මම මේක අවුල් කරලා යන්නෙත් නැහැ, වෙන කෙනෙකුට කරන්න බැරි තැනට ගෙන්නෙත් නැහැ, කරන්න පුළුවන් තැනට ගෙනල්ලා දෙන එක තමයි මගේ වගකීම. ඔබතුමා බොහොම සංවේදීව ඒ දිහා බලන නිසා ඔබතුමාගේ කාලේ මේ ටික ඉවර කරලා දෙන්න. ඔබතුමා කතා කරනකොට මට පැන නැගුණ ප්‍රශ්නය ඔබේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියද ඔබ නියෝජනය කරන්නේ කියලා. දේශපාලඥයන් හැටියට පාර්ලිමේන්තුවට වැඩක් නැහැ, විෂය නිර්දේශය කොහොමද සිද්ධ විය යුත්තේ කියන එක ඒක අපේ වැඩක් නෙවෙයි. නමුත් දේශපාලන මැදිහත් වීම නොකර නිලධාරීන්ට ඔවුන්ගේ කටයුතු හරියට කරගෙන යන්න දෙන එක අපේ තියෙන හොබි හෝසර්ස් අරගෙන එකත් එක්ක දුවන එක නෙවෙයි. ඒකෙන් තමයි මේ අවුල ඇවිල්ලා තියෙන්නේ. T20 World Cup එක ජයග්‍රහණය කරන්නට අපේ සුබපැතුම් ආශිර්වාදය අපි පුද කරනවා. හැබැයි මට කියන්නට කැමති ICC rules වල තියනවලු ඒගොල්ලෝ ඉන්න හෝටෙල් එකයි ක්‍රීඩාංගණය අතර තියෙන්නට ඕන උපරිම 45 minutes distance එක. ඒතර අපේ ටීම් එක ලොකේට් කරලා තියෙන්නේ පැය එකහමාරක් එහා. පළවෙනි මැච් එකට නිව්යෝක් වලට යන්නට ඒ අය පැය 8ක් එයාපෝට් එකේ රස්සියාදු වෙලා තියෙනවා. ඒක නිසාම ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිස් මැච් එකක් සහභාගී වෙන්න බැරි වෙලා තිබෙනවා. ඇයි මේ ශ්‍රී ලංකාවට විතරක් කුඩම්මගේ සැලකිල්ල? මැචස් 4 පොලක. ඒ අයට මේ පරංගියා කෝට් එක ගියා වගේ ෂෙඩියුල්ස් හදලා ඒ අයගෙන් ජයග්‍රහණය අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.
රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.